අයිබෝන් ඔබ අද දිනන මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. දුම්රිය වර්ජනය තවදුරටත් දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් සේවා. හුට් හුට් ඉන්දියාවට යද්දී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි. වී මංගල සැසිය පැවැත්වේ. සන්සුන් ඇසෙල්ලක චමත්කාරය රොසෙල් බාත්වයා එලිම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සංගම් ආරම්භ කළ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මක වෙනවා. උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක නොවීම නිසා මගින් දැඩි දුෂ්කරතාවට පත් වුණා. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළා. එහි කැඳවුම් කරු ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිය ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබෙනතුරු වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි. මේ හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය රැසක් නතර කිරීමට බලතරයෙන් පියවර ගත්තා. එම තත්ත්වය මත ක්‍රියාත්මක වූ දුම්රියවල ගමන් කිරීමට පමණ ඉක්මවා මගින් සිටි අතර ඔවුන් ඒ සඳහා දුම්රිය ස්ථානවලදී උත්සාහ කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. කෙසේ වෙතත් සේවකයන් රාජකාරී සඳහා වාර්තා කරන ආකාරයට දුම්රිය ධවන කටයුතු සිදු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අපට දිගින් දිගටම වාර්තා වන්නේ මගින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි. කොටුව සහ මරදාන දුම්රිය පලාසල ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමට අප මාධ්‍ය කණ්ඩායමක් අද උදෑසන සිටම එහි සංචාරය කළා. එම මාධ්‍ය කණ්ඩායම සමග සිටින කලිඳු කරුණාරත්න දැන් සූදානම් එහි අලුත්ම තොරතුරු අප වෙත ගෙනෙන්නට. ඔව් කලිඳු, මොන වගේ තත්ත්වයක්ද මේ වන විට දුම්රිය වර්ජනය මුල් කරගෙනමින් පවතින්නේ? කලිඳු, ඔව් ලහිරු, අපි මේ වන විට රැඳී සිටින්නේ කොටුව දුම්රිය ස්ථානය තුල. අද උදෑසන පටන්ම කොටුව මරදාන ආදී දුම්රිය ස්ථානවල සිටමින් ඔබට මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන දුම්රිය වැඩවර්ජනයේ තොරතුරු ගෙනෙන්නට අපි කටයුතු කළා. අද උදෑසන පටන්ම අද දෙරණ නිෂ්පාදන කණ්ඩායම විශේෂයෙන්ම මරදාන දුම්රිය ස්ථානය, කොටුව දුම්රිය ස්ථානය ආදී වූ දුම්රිය ස්ථානවල සැරිසරමින් මේ තත්ත්වය සොයා බලන්නට කටයුතු කරද්දී අපට දැක බලා ගැනීමට හැකි වුණු කාරණය තමයි විශාල වශයෙන් මිනිසුන් සාමාන්‍ය ජනතාව මෙම දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පැමිණේවිය කියන බලාපොරොත්තුවෙන් රැඳී සිටින ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් දුම්රිය ගමනාගමනයේ මුළුමනින්ම අත්හිටුවා නැහැ. යම් කිසි ආකාරයක දුම්රිය ගමනාගමනයක් මේ වන විට සිදු වෙනවා. කෙසේ නමුත් අපත් සමග අදහස් දැක්වීමේදී මේ සාමාන්‍ය ජනතාව පවසා සිටි කාරණය තමයි මේ අඩාල වීම හේතුවෙන් තමන්ගේ ගමනාගමනයට ප්‍රවාහණයට ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන ආකාරය උන් අපත් සමග කරුණු දක්වා සිටියා. කෙසේ වෙතත් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී අපට දැක බලා ගන්නට හැකියාව ලැබුණා ඇතැම් විදේශිකයන් මෙම දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පැමිණේවිය කියන බලාපොරොත්තු ඇතුව රැඳී සිටින ආකාරයත්. ඉතින් කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට තත්වය මෙයයි. ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්හිදී තොරතුරු ගෙනෙන්නට අප බලාපොරොත්තුෙන් සිටිනවා. සම්බන්ධතාවය ලහිරු නැවතත් ඔබට. ස්තුතියි කලින්දු තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. දුම්රිය වර්ජනයත් සමග අනෙකුත් ප්‍රදේශ කිහිපයක මතුව ඇති තත්ත්වය පිළිබඳව දැන ගැනීමට අප දැන් සූදානම්. පළමුව දැන් අපත් සමග සම්බන්ධ වෙනවා අද දෙරණ ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු බෙනට් ෆර්ඩිනෑන්ඩස්. මම මේ මොහොතේ රැඳී සිටින්නේ රාගම දුම්රිය ස්ථානයේ. මේ වෙන විට දුම්රිය ගමනාගමන අඩාල වෙලා තිබෙනවා. අද උදෑසන විශාල ජනතාවක් අපහසුතාවයට පත් වුණා මෙම දුම්රිය වර්ජනය නිසා. ඔවුන්ගේ රාජකාරී සභා නියමිත වේලාවල් වලට ඔවුන්ගේ කාර්යාල සඳහා නොයාමට ඔවුන්ට සිදු වුණා. අද දින පාසල් ළමුන් හට මෙම ගැටලුව බලපෑවා. මේ වෙන විට ස්ථානයේ ටිකට් පත්‍ර නිකුත් කිරීමට කිසිදු බලවාරයකු නොමැති බැවින් යන ජනතාවද අපහසුතාවයට පත් වෙලා තිබෙනවා.
श्री लंका डिपो मगे बस उदा जनता गमना गमन पास वैडूर सेवा लबादी लबादी तिबिन बाबागन मे मार्जन गण तब वैडी विस्तर अत्युभवित गण सूदान मम दिन स्वामी चीट स्तुति बेनट दपत् समग संबंध बनवा अदीर्ण अनुराधपुर प्रादेशिक वार्ताकार अतुल भंडार अतुल अद उदयसन अनुराधपुर मात्र बल दावन दुम्रीवल्ट गुडवे आपू मगी जनता යාමට පුළුවන්කම කුණේ නැහැ ඒ නිසා ඒ ආයත හිස්සතින් ආපසු හැරී යාමට සිද්ධ වුණා විශේෂයෙන්ම ඔවුන් කියා සිටියේ තමන්ට මේ ටිකට් වලට ආපහු මුදල් තමන්ගට ටිකට් වලින් ආපහු මුදල් නිකුත් කරන්නවත් කිසිම කෙනෙක් දුම්රිය ස්ථානයේ නැති නිසා තමන් මහත් අසීරුතාවයකට පත් වූ බවයි කොහොම නමුත් අද අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා සුළු සේවකයන් හැර කිසිදු නිලධාරියෙක් රාජකාරියේ නිරත වෙන්නේ නැහැ මේ නිසා වෙන දුම්රිය ස්ථානයකින් දුම්රියක් ආවත් මෙම දුම්රිය ස්ථානයට ළඟා වීමට පුළුවන් කමක් නැහැ මොකද දුම්රිය සංඥා ක්‍රියාත්මක වෙන්නේ නැහැ දුම්රිය පීලි මාරු කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ මෙහෙයුම් මැදිරිය ඉබ්බී අතුරු දමා වහති වසා දමා තිබෙනවා දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයත් ඒ ආකාරයෙන්මයි මේ නිසා මේ මගින්ට එන අයට දුම්රිය යන්න එන අයට ආපසු හැරි යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ කොහොම නමුත් විශේෂ බස් සේවාවක් එදෝ බවකුත් පෙනෙන්නට නැහැ කොහොම නමුත් මේ අද අනුරාධපුරයේ පිටත් වෙන බස් රථවලට නම් විශාල මගින් සංඛ්‍යාවක් සිටිනවා ගොඩවෙන්නට කොළඹ බලස් හෝ පිටපළාත් වලට යන බස් රථවලට නමුත් විශේෂ බස් රථ සේවාවක් යදෝ බවක් නම් අපිට දැනගැනීමට ලැබුණේ නැහැ සාමාන්‍ය පරිදි තමයි බස් රථ ධාවනය සිද්ධ වෙන්නේ මම අතුල බණ්ඩාර අනුරාධපුරයේ සිටි දැන් අප සම්බන්ධ කරගන්නවා අද දිනන මහනුවර ප්‍රාදේශීය වාර්තාකරු හේරත් ඒකනායකව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දිනේ තුල ආරම්භ කරන ලද වර්ජන ලිසා මහනුවර දුම්රිය ස්ථානයේදී ක්‍රියාත්මක වන ආකාරයක් තමයි දක්න ලැබුණේ වෙනදා ජනාකීර්ණව පවතින මහනුවර දුම්රිය ස්ථානයේ අද ඉතා පාළු ස්වභාවයක් ගත් ආකාරයක් දක්න ලැබුණා වෙනදා මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රියන් අද ධාවනය වීමක් සිදු වූ අතර අද උදෑසනදී දුම්රිය ගමන් වාර දෙකක් පමණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙන ආකාරයක් තමයි අපට දැනගන්න ලැබුණේ විශේෂයෙන් සඳහන් කරනවා නම් 5යි 10ට ගමන් කිරීමට තිබූ මාතර දුම්රිය 5යි 25ට කොළඹ දක්වාත් පෙරවරු 6යි 30ට තවත් දුම්රියක් කොළඹ දක්වාත් ගමන් කිරීම පමණක් සිදු බව තමයි දක්න ලැබෙන්නේ මේ මොහොත වෙන විට මහනුවර දුම්රිය ස්ථානයේ රැඳී සිටින්නේ නිලධාරීන් පමණයි මගේ ජනතාව රැඳී සිටීමක් දක්න ලැබෙන්නේ අද දෙරණ වෙනුවෙන් හේරත් ඒකනායක මහනුවර දුම්රිය ස්ථානයේ සුදී හේරත් අපවිත තොරතුරු ගෙනාවට දැන් අප සමග සම්බන්ධ වෙනවා අද දිනන ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරු අජිත් නිරෝෂන් අජිත් දැනට ගාල්ල දුම්රිය ස්ථානයේ අද පෙරවරුවේ දුම්රිය දෙකක් ධාවනය වීම සිද්ධ වුණා එක දුම්රියක් උදෑසන 5:00 අනතුරුව උදෑසන 6:00 ඉන්පසු කිසිදු දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානයේ ධාවනය වීමක් මේ දක්වා සිදු වෙලා නැහැ ඒ නිසා දුම්රිය මගින් වෙනත් පෞද්ගලික බස්පත ඔස්සේ තමයි තම රාජකාරී ස්ථාන කරා ගමන් කිරීම සිදු වන්නේ විශේෂයෙන් අද උදෑසන ගමන් කළ දුම්රිය බලපවා ප්‍රවේශපත් නොමැතිව මගින් ගමන් කිරීම තමයි ගාල්ලෙන් සිදු වුණේ දැනට මගේ බස් රථ සඳහා ගාල්ල නගරේ දිගු පෝලිං දැක ගන්න පුළුවන් දැනට තත්ත්වය මෙයයි මම ගාල්ල සිට අජිත් නිරෝෂන් මේ අතර දුම්රිය සේවකින්ගේ වර්ජනයේ හේතුවෙන් එදිනදා දුම්රිය ගමනාගමන කටයුතු අඩපණ වී ඇතැයි කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිකාරී සුනිල් පල්ලියගේ මහතාද ප්‍රකාශ කළා. සංගම් කීපයක්ම මේකට සහභාගී වෙනවා. රජයෙන් ලැබෙන පිළිතුර මත සමහර විට මේගොල්ලෝන්ගේ ක්‍රියාපිළිවෙත වෙනස් වෙන්නත් බොහෝදුරට ඉඩකඩ තියෙන්න පුළුවන්. දෛනික දුම්රියන් සංඛ්‍යාවත් එක්ක බැලුවම නම් විඳ වැටීමක් වෙලා තියෙනවා ඇත්තටම. දවසකට දුම්රිය 100 ගානක් දාණය වෙනවා. නමුත් දැනට දුවලා තියෙන්නේ නම් ඉතින් මේ නාගරික සීමාව තුළ දුම්රියන් කීපය පමණයි. දැනට 13ක් 14ක් විතර ධාවනය වුණා. සමහරට හවස් වෙනකොට මීට වඩා වැඩි සංඛ්‍යාවක් ධාවනය වෙන්නත් ඉඩ තියෙනවා. දුම්රිය වර්ජනයේ හේතුවෙන් අපහසුතාවට පත්වන මගේ ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී එච්.එම්. චන්ද්‍රසිරි මහතා අද දිනට සඳහන් කළා.
දුම්රිය වර්ජණයෙන් පසු අප දැන් තොරතුරු ගෙනෙන්නේ පවතින කාලගුණික තත්ත්වය ගැනයි විශේෂයෙන්ම දිවයිනට බලපෑ හුඩ්හුඩ් සුලි කුණාටු තත්ත්වය මේ වන විට ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා හුඩ්හුඩ් සුලි කුණාටුව මේ වන විට ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්‍යා අංශ අනාවරණය කරන්නේ කෙසේ වෙතත් ඉන්ද්‍රිය බලපෑමක් මේ රටට එල්ල නොවන බවට ඔවුන් විශ්වාසය පළ කරනවා ඒ එය ඉන්දියාව දෙසට ඇදී යමින් පවතින නිසයි प्रदेश रसकट अतिनेदित वैसी बलापुरुत्वेहकिबावकालगुन विद्या देपार्तमेंतु पवसनवा निरित उत्तुर मध्यम सबर्गमु बसनाहिर वायंब्यान पलात्वल्ट सहा गाल्ल मात्र दिस्त्रिक्वल्ट अतिने वैसी एतिवी मेहक्याव पवतिनवा विटिन विट गिगुरुम सहित वैसी सहा मिलिमीटर सियट अधिक वर्षापतन्याक्त इम प्रदेशवलीन बलापुरुत्वेहकिबावाय कालगुन विद्या देपार्तमेंतु संधान कले ये दिनेदित दिवेने दिस्त्रिक्क कीपेकम जनजीवित वल्ट बलपैम इल्लवुना විරමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. अब नेवतात अद देरन समग मिरट नियोज्यमात्य मंडलेट अद तवात एकामात्य वरेकु हेकुना ए वी एस राधाकृष्णन महताय පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාධාකෘෂ්ණන් මහතා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද උදෑසන දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ඌවපළාත් සභාවේ මංගල සැසිවාරය අද පැවැත්ුණා. ඒ අභිනව ඌවපළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌවපළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද සිය ධූරේ වැඩ බාර ගත්තා. ඒ සඳහා බදුල්ල නගර මැදේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු නවක මන්ත්‍රීවරුන් පිරිස බදුල්ල කච්චේරිය සංකීර්ණයේ පිහිටි බුදු පිළිම වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව මංගල බෙරවාදන මැදේ ප්‍රධාන අමාත්‍යවරයා ඌවපළාත් සභා ප්‍රථම සැසිවාරය සඳහා පැමිණියා. මේ අතරේ ඌවපළාත් සභා මංගල සැසිවාරය ආරම්භ වීමෙන් අනතුරුව පළමුවෙන් සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යෝජනා වූ AM බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂ උපාලි සමරවීර මහතාට වඩා වැඩි ඡන්ද 6ක් ලබා ගනිමින් ඌවපළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වුණා. මේ අතරේ ඌවපළාත් සභාවේ අභිනව විපක්ෂ නායකයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඌව ආණ්ඩුකාර සීනන්ද මැතිව් මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ව්‍යාජ මුදල් නෝට්ට මුද්‍රණය කර බෙදාහැරෙන ලද බවට තරුණීන් තිදෙනෙකු අම්පාර උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඊයේ සවස අම්පාර වැරෑන් කැටගොඩ ප්‍රදේශයේදී තරුණීන් තිදලා මෙලෙස අත්අඩංගුවටගත් බවයි උහන පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සතුව රුපියල් 46,500ක ව්‍යාජ මුදල් නෝට්ටු තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකුගේ නිවසේ තිබේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්න ලැබූ ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවටගත් බවයි උහන පොලිසිය සඳහන් කළේ. ලැබුණු තොරතුරක් අනුව පළමු සැකකරු අම්පාර ආදලේ ප්‍රදේශයේදී පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබූ අතර ඔහු සන්තකයේ තිබී 16 ව්‍යාජ මුදල් නෝට්ටු 18ක් සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු 30ක් පොලිස් භාරයට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අනුව අනෙක් සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි. මෙම සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 වැනි වියේ පසුවන්නන් වනවා. අද දින මැදින පුවත් විකාශය නිමවටපත් වෙනවා. රැඳී සිටින අද දින රාත්‍රී 8 පුවත් විකාශය සමගින්.